ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෙයි සුපින්වත් මිනිසුන්ට සත්‍යමක කියා දෙන ඔබේ ආලින්දයට අමා සදහම් රැගෙන එන රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා, ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙන එන අසිරිමත් තම්සක ධර්මදේශනාමය වැඩසටහන සමගයි ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා මැනවින් අපට කියා දෙන්නට මහමෙවුනාව භාවනා අසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා, ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. සුපින්වතුනි, ජීවිතේ ඔබ හොඳට හිතලා බලන්න, යම් පුද්ගලයන් සිටිනවා ඔවුන් වැරදි කරලා කියනවා මේක පොඩි පාපයක්, මේකෙන් එච්චර විපාක දෙන්නේ නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ හරි උපමාවකින් මේ කාරණේ මනාව පෙන්වා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, හිතන්න ඔබේ අතේ තුවාලයක් නැහැ කියලා. ඔබට ඕනම වසක් විසක්, අතට අනතුරු නොවන ඕනම වසක් විසක් ඔබේ අතෙන් අල්ලන්න පුළුවන් කියලා. මක් නිසාදියත් ඔබට අතේ තුවාලයක් නැති නිසාවෙන් ඒ වස විස ශරීරගත වෙන අවස්ථාවක් නැහැ. හැබැයි ඔබ හොඳට හිතලා බලන්න, ඔබේ අතේ තුවාලයක් තියෙනවා නම් ඔබට ඒ විදිහට වසක් විසක් අල්ලන්න අමාරුයි. මොකද ඔබට ඒ වස විස ශරීරගත වෙන්නට පුළුවන් තුවාලය ඔස්සේ. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් පවක් කරෝතේ ඒ නිසක වශයෙන්ම විපාක දෙනවා. ඒ පවට පුංචි පවක් ලොකු පවක් කියලා වෙනසක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ආකාර තුනකින් ඒ පාප කර්ම විපාක දෙනවා කියලා. ඒ වගේම තමයි පිනත්. පිනත් හරි අපූර්ව විදිහටයි ආනිසංස දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මයේ ශ්‍රවණය කිරීමම මහත්ඵලයි, මහානිසංසයි. ඉබඳු උතුම් පිනක් කරගන්නටයි අප දැන් සෝදානම් වෙන්නේ. ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, 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 නමෝ. සුපින්නතුනි, අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මයේ මනාකොට අවබෝධ කරගනිමින් ශ්‍රවණය කරන්ටයි අප සූදානම් වෙන්නේ. ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් ඔබගෙන් යම් ඉල්ලීමක් කරන්නට මං කැමතියි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් ධර්ම කාරණා ඔබගේ සිතට මනාව අවබෝධ කරගන්නවා වගේම ඒ හොඳින් ශ්‍රවණය කරගන්නවා වගේම ඔබට පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඔබට මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනවා කියලා හිතාගෙනම ඒ ධර්ම දේශනාව මනාකොට ශ්‍රවණය කරන් නිසැක වශයෙන්ම ඒ මහත්ඵල වේවි, මහානිසංස වේවි. මහමෙවුනාව භාවනාසපුවාසි පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මයේ දේශනා කොට වදාන සේක්වා. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි,
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සිල් සමාදන් වෙන්න කියන්නේ මේ විදිහට ප්‍රාණඝාතයෙන් වැළකීම නම් ප්‍රාණඝාතයෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් සොරකමින් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වැරදි කාම සේවනයෙන් වැළකීම සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි බොරුකීමෙන් වැළකීම නම් බොරුකීමෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි සිල්පදයේ සමාදන් වෙමි මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදයේ සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය සංසාර දුකින් සංසාර දුකින් නිදහස් වීම පිණිසම නිදහස් වීම පිණිසම උපකාර වේවා උපකාර වේවා කියන මාත් එක්කම කවුරුත් නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සදහවත් පින්නතුනි අප දැන් මේ සූදානම් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි. පින්වත්නි අද දවසේ අප ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අත්තිරාග සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ සංයුත්ත නිකාය දෙවෙනි පොත් වහන්සේ තුළයි. එතකොට පින්නතුනි මේ දේශනාවේ නම කුමක්ද? අත්තිරාග සූත්‍ර දේශනාව. රාගය පැවතුනොත් සිදුවෙන දේ ගැන වදාළ දේශනාව. පින්වත්නි මේ දේශනාව සිදු කරන කාලේ අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ තමයි වැඩවාසය කළේ. බුදුරජාණන් වහන්සේ විසින්
ස්වාමීන් වහන්සේලා අරමුණු කොටගෙන මුල් කරගෙන මේ දේශනාව සිදු කරනවා. උන්වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ ආහාර. පින්වත් මහණෙනි, ආහාර වර්ග හතරක් තියෙනවා. බෝතානං වා සත්තානං තිතියා. උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත් සම්භවේසීනං වා අනුග්ගහාය. උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් උපකාර වෙන ආහාර වර්ග හතරක්. එතකොට බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත්, ඊළඟට උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසත් උපකාර වෙන ආහාර වර්ග කීයක් තියෙනවා කියලාද දේශනා කළේ? ආහාර වර්ග හතරක් තියෙනවා. එතකොට දැන් පින්වතුනි, උපන් සත්වයා කියලා කියන්නේ දැන් බලන්න, මනුස්ස ලෝකේ මිනිස්සු විදිහට උපත ලැබලා ඉන්නවා මිනිස්සු. ඊළඟට තිරිසන් ලෝකේ තිරිසන් සතුන් විදිහට කොටසක් උපත ලැබලා, ඊළඟට දෙව්ලොව දෙවියන් විදිහට තව කොටසක් උපත ලැබලා, ඊළඟට ප්‍රේත ලෝකේ ප්‍රේතයන් විදිහට තව කොටසක් උපත ලැබලා, නිරේ නිරිසතුන් විදිහට තව කොටසක් උපත ලැබලා. එතකොට මේ හැම සත්වෙක්ම උපන් සත්වයන්. එතකොට මේ උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ආහාර වර්ග හතරක් උපකාර වෙනවා. ඒ වගේම තමයි උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයන් ඉන්නවා. එතකොට ඒ උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයන්ටත් මේ ආහාර වර්ග හතරම තමයි උපකාර වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේ චත්තාරෝ, මොනවද ඒ ආහාර වර්ග හතර? කබලීකාරෝ ආහාරෝ, පළවෙනි ආහාරය තමයි කබලීකාරෝ ආහාරෝ. ඕලාරිකෝවා සුකුමෝවා, ගොරෝසු හෝ සියුම් හෝ. එතකොට පින්නතුනි, මේ කබලීකාර ආහාරය කියලා කියන්නේ මනුස්ස ලෝක මිනිස්සුන් නම් ආහාරයට ගන්නවා බත් ව්‍යංජනාදීදී. එතකොට ඒවා අයිති වෙන්නේ මේ කබලීකාර ආහාරයටයි. ඊළඟට පින්නතුනි, දැන් තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ගත්තොත්, දැන් ඒ තිරිසන් සතුනුත් යම්කිසි ආහාරයක් ගන්නවා. එතකොට ඒ පළතුරු, ඊළඟට තනකොළ වර්ගාදීදී. එතකොට ඒවා ඒ සත්වයන්ගේ ආහාර. ඊළඟට දෙව්ලොව දෙවියන් ගත්තොත්, ප්‍රේත ලෝකේ ප්‍රේතයන් ගත්තොත්, ඒ දෙවිවරුන්ටත් මේ කබලීකාර ආහාරය උපකාර වෙනවා. හැබැයි ඒක ගොරෝසු නෑ, ඒක සියුම් ආහාරයක්. එතකොට මේ කබලීකාර ආහාරය ඕලාරිකෝවා සුකුමෝවා, ගොරෝසු වෙන්නත් පුළුවන් සියුම් වෙන්නත් පුළුවන්. පස්සෝ දුතියෝ, දෙවැනි ආහාරය තමයි ස්පර්ශය. මොකද දෙවැනි ආහාරය? ස්පර්ශාහාරය. බුදුරජාණන් වහන්සේ ස්පර්ශාහාරය ගැන දේශනා කළේ කරුණු තුනක එකතුවෙන් සිදුවෙන දෙයක් විදිහටයි. එතකොට මේ දේශනාවේ ඉස්සරහට විස්තර කරලා දෙනවා. තුන්වෙනි එක තමයි මනෝ සංචේතන තතිය, මනසින් චේතනා පහළ කිරීම. ඒක තමයි තුන්වෙනි ආහාරය. විඤ්ඤාණං චතුත්තං, හතරවෙනි ආහාරය තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. එතකොට පින්නතුනි බලන්න, දැන් සාමාන්‍යයෙන් අපි දැනන් ඉන්නේ සත්වයේ ජීවිතයේ පවතින ආහාර විදිහට, ඔව් අපි මේ හපල කන ආහාර සහ ජලය විතරක් තිබුණම ප්‍රමාණවත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත්, උපදින්න සිටින සත්වයාට අනුග්‍රහ පිණිසත් උපකාර වෙන ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ තමයි කබලීකාර ආහාරය, ස්පර්ශාහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. එතකොට පින්නතුනි, දැන් අපි දන්නවා කබලීකාර ආහාරය කියලා කියන්නේ
අපි මේ ගන්න බත් ව්‍යංජනාදීදී. එතකොට මේ කබලීකාර ආහාරය ගැන චන්දරාගේ පැවතුනොත්, තණ්හාව පැවතුනොත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ තුළ නැවත උපතකට වුවමනා කරන දේ සකස් වෙනවා. එතකොට ඒ කබලීකාර ආහාරය ගැන චන්දරාගේ තණ්හාව දුරුවෙන නම් ඒ කෙනා මේ කබලීකාර ආහාරය අවබෝධ කරගත යුතුයි, පිරිසිඳ දැක්ක යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කබලීකාර ආහාරය තේරුම් ගත යුත්තේ මෙන්න මේ ආකාරයටයි, මෙන්න මේ විදිහටයි තේරුම් ගත යුත්තේ කියලා උන්වහන්සේ බොහොම ලස්සන උපමාවකින් විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාරයක් එතර වෙන්න පුංචි දරුවෙක් ඉන්න, අම්මෙකුයි තාත්තෙකුයි කෑම පොඩ්ඩක් අරගෙන පිටත් වෙලා යනවා මේ කාන්තාරෙන් එතර වෙන්න හිතාගෙන. කාන්තාරේ ටික දුරක් යද්දී මොකද වෙන්නේ? අර අරගෙන ගියපු ආහාර ටික ජලය ඉවර වෙලා යනවා. ඊට පස්සේ දැන් මේ පුංචි දරුවටත් අර අම්මට තාත්තටත් ආහාර නැහැ. දැන් තුන් දිනාටම මැදදි මරණයටපත් වෙන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මේ අම්මයි තාත්තයි කල්පනා කරනවා අපි තුන් දිනාම මේ කාන්තාරේ මැද මැරිලා යන්න හොඳ නැහැ කියලා. මේ තමන්ගේ එකම පුත්‍රයාගේ මාංශ අනුභව කරමින් කාන්තාරෙන් එතර වෙන්න කල්පනා කරනවා. එතකොට මේ අම්මයි තාත්තයි අර තමන්ගේ එකම දරුවගේ මාංශ අනුභව කරමින් කාන්තාරෙන් එතර වෙනවා. එතකොට ඒ කාන්තාරෙන් එතර වෙන්නේ ඒ අය සතුටින්ද? ඒ අය අර තමන්ගේ එකම පුත්‍රයාගේ ආහාර, එකම පුත්‍රයාගේ මාංශය ආහාර විදිහට ගන්නේ ඒ බොහොම කැමැත්තෙන්, බොහොම සතුටින් රසවත් ආහාරයක් විදිහට දෙක ගන්නේ නෑ. අඬ අඬ ඇස්වල කඳුළු ඇතුව අත් දෙක පපුවට ගගහා, අනේ අපේ එකම පුතා, කෝ අපේ එකම පුතා, කහන් ඒක පුත්තක, කොහෙද ගියේ අපේ පුතා කියලා මේ විදිහට දුක් වෙමින් අඬමින් තමයි තමන්ගේ දරුවගේ මාංශය ආහාරයට ගන්නෙ. එතකොට ඒ අම්මටයි තාත්තටයි තියෙන එකම අරමුණ තමයි කාන්තාරයෙන් එතර වීම. නැතුව ඒ ආහාරය ගන්නේ ශරීරයේ ශක්තිය වැඩි කරගන්න නෙවෙයි, ශරීරයේ වර්ණය පැහැපත් කරගන්න නෙවෙයි, බලය ඇති කරගන්න නෙවෙයි, එකම අරමුණයි තියෙන්නේ කෙසේ හෝ මේ කාන්තාරයෙන් එතර වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කබලීකාර ආහාරය ඕන් ඔය විදිහට තේරුම් ගත යුතුයි කියලා. බලන්න පින්නතුනි, දැන් මේ කබලීකාර ආහාරය ගැන කෙනෙක් ඔය විදිහට කල්පනා කළොත් ඒ කෙනාට ආහාරය ගැන කැමැත්තක්, චන්දරාගයක්, තණ්හාවක් හට ගන්නවද? නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද මේ ආහාරය ගත යුත්තේ? නේව දවාය, මේ ශරීරයේ ශක්තිය වැඩි කරගන්න නෙමෙයි ආහාරය ගන්නේ. න මදාය, න මණ්ඩනාය, මේ ශරීරයේ පැහැය වැඩි කරගන්න, ශරීරයේ සරසා ගන්න ඒ කිසි දෙයකට නෙමෙයි, මේ ජීවිතයේ නැමැති යාත්‍රාව පවත්වා ගැනීම පිණිසයි කියලා නුවණින් සලකා ආහාර ගත යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට කෙනෙක් කබලීකාර ආහාරය මේ පුත්‍රමාංශයේ වශයෙන්, පුත්‍රමාංශයේ උපමා කොට තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාලා ආං ඒ කෙනා පංචකාම ගුණේම අවබෝධ කරගන්නවා කියලා. උන්වහන්සේ වදාලා කබලීකාරේ භික්කවේ ආහාරේ පරිඥාතේ, යම් කෙනෙක් කබලීකාර ආහාරයේ පිරිසිඳ දැක්කොත් පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ, ඒ කෙනා පංචකාමයම අවබෝධ කරගන්නවා. දැන් පින්නතුනි, පංචකාමය කියලා කියන්නේ අපි ඇහින් දකින ලස්සන ප්‍රියමනාප රූප ගැන අපේ හිතේ ඇති වෙනවා කැමැත්ත, කනින් අහන ප්‍රියමනාප ශබ්ද ගැන කැමැත්ත ඇති වෙනවා, ඊළඟට ගඳ සුවඳ ගැන, රසය ගැන, පහස ගැන අපේ හිතේ කැමැත්ත, ආසාව උපදිනවා. එතකොට මේ කබලීකාර ආහාරය මුල් කරගෙන
මේ පංච කාමයම ලැබෙනවා. දැන් බලන්න පින්නතුනි, අපිට ආහාර දිහා අපි ඇස් දෙකින් දකිද්දි ආහාර බොහොම ලස්සනට පිළිවෙලට හදලා තියෙදි අපේ හිත කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට ඒ ආහාරය ගැන වර්ණනා කරන ඇහෙද්දි අපිට ඒ ඔස්සෙත් ආසාව ඇති වෙනවා. ඊළඟට ඒ ආහාරයේ ගඳ සුවඳ දැනෙද්දි, සුවඳ දැනෙද්දි අපිට එතකොටත් ආසාව ඇති වෙනවා. ඊළඟට ඒ රසය විඳිද්දි, ආහාර ගනිද්දි එතකොටත් ආසාව තණ්හාව හට ගන්නවා. ඊළඟට ඒ ආහාරයේ පහස දැනෙද්දි, දැන් අපි සීතලයේ ඉන්න වෙලාවක උණුසුම් ආහාරයක්, උණුසුම් තේ කෝපයක් අපිට ලැබෙද්දී ඒ පහසට නේද අපි ඇලුම් කරන්නේ. එතකොට මේ විදිහට මේ පංචකාම ගුණයම සකස් වෙනවා මේ කබලීකාර ආහාරය ඔස්සේ. එතකොට යම් කෙනෙක් කබලීකාර ආහාරය පිරිසිඳ දැක්කොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කෙනා මොකද අවබෝධ කරගන්නේ, පංචකාම ගුණික රාගය. යම් කෙනෙක් මේ පංචකාම ගුණික රාගය අවබෝධ කළොත් ඒ කෙනා නැවත මේ ලෝකයට එන විදිහේ සංයෝජන සියල්ලම ප්‍රහාණය කළා වෙනවා. ඒ කියන්නේ ඒ කෙනා අනාගාමී ඵලයට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්නතුනි බලන්න, ඒ කෙනා ප්‍රහාණය කරනවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියන සංයෝජන පහ. ඒ සංයෝජන පහ ප්‍රහාණය කළ අනාගාමි ඵලයට පත් වුණාට පස්සේ ඒ කෙනා කොහෙද උපදින්නේ? බඹලෝ ඉපදිලා පිරිනුවන් පානවා. නැවත කාම ලෝකයට උපතක් පිණිස එන්නේ නැහැ. එතකොට පින්තුනේ, යම් කෙනෙක් කබලීකාර ආහාරය අවබෝධ කළොත් ඒ කෙනාට අනාගාමි ඵලයට පත් වෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ කබලීකාර ආහාරය අවබෝධ කරගන්න තියෙන මාර්ගය තමයි එහෙනම් මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි කළ යුත්තේ. ඊළඟට පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ස්පර්ශ ආහාරය ගැන අපිට කියා දෙනවා, විස්තර කරලා දෙනවා. දැන් පින්නතුනි, ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කළා තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතුවයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් මේ ස්පර්ශය කරුණු තුනක එකතුව ඇස මුල් කරගෙන හට ගන්නවා. ඊළඟට කන මුල් කරගෙන හට ගන්නවා. නාසය මුල් කරගෙන හට ගන්නවා. දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, මනස මුල් කරගෙන, මේ ආයතන හය මුල් කරගෙන ස්පර්ශය හට ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඇස තියෙද්දි ඇස ඉස්සරහට පේන රූපයක් එනවා. එතකොට ඇසේ විඤ්ඤාණය හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා. ඇසේ විඤ්ඤාණය හට අරගෙන ඒ විඤ්ඤාණය මොකද කරන්නේ? රූපේ දැනගන්නවා. ඒ කියන්නේ ඇහින් රූපය දැනගන්නවා. එතකොට ඇසත් රූපයත් විඤ්ඤාණයත් එකට සම්බන්ධ වෙනවා, එකට එකතු වෙනවා. ආංගේ කරුණු තුනේ එකට එකතු වීම බුදුරජාණන් වහන්සේ හැඳුන්වනවා ස්පර්ශය කියලා. එතකොට කනේ ස්පර්ශය කොහොමද වෙන්නේ? කනත්, ශබ්දයත්, විඤ්ඤාණයත් එකට එකතු වීම. නාසයේ ස්පර්ශය වෙන්නේ නාසයත්, ගඳ සුවඳත්, විඤ්ඤාණයත් එකට එකතු වීම. දිවේ ස්පර්ශය දිවත්, රසයත්, විඤ්ඤාණයත් එකට එකතු වීම. කයේ ස්පර්ශය කයත්, පහසත්, විඤ්ඤාණයත් එකට එකතු වීම. මනසේ ස්පර්ශය වෙන්නේ මනසත්, අරමුණුත්, විඤ්ඤාණයත් එකට එකතු වීම. එතකොට මේ ස්පර්ශය ආයතන හය මුල් කරගෙන හට ගන්නවා. එතකොට මෙන්න මේ ස්පර්ශය බුදුරජාණන් වහන්සේ වදාලා ආහාරයක් බවට පත් වෙනවා. එතකොට මේ ස්පර්ශය ආහාරයක් වෙන උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත්, උපතක් බලාපොරොත්තුවෙන් සිටින සත්වයාට අනුග්‍රහ පිණිසත්. දැන් බලන්න පින්නතුනි, එක දවසක් පුරාවට අපි ඇස් දෙකෙන් කීයක් දේවල් බලනවද, කීයක් දේවල් ඇහුම්කන් දෙනවද? එතකොට ඒ හැම මොහොතකම ස්පර්ශය හට ගන්නවා. එතකොට අපි දන්නේ නැති වුණාට ඒ හටගන්න ස්පර්ශය ආහාරයක් බවට පත් වෙලා, අපි කනින් ශබ්ද අහද්දී ස්පර්ශය හට ගන්නවා, ඒ ස්පර්ශය ආහාරයක් බවට පත් වෙලා,
අපි ගඳ සුවඳ විඳිනවා, රසය විඳිනවා. එතකොට හටගන්න ස්පර්ශය ආහාරයක් බවට පත්වෙනවා. එතකොට බලන්න මේ ස්පර්ශ ආහාරය බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට තේරුම් ගත යුතුයි. උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා. ඔන්න එක ගව දෙනක් ඉන්නවා. මේ ගව දෙනගේ හම අයින් කරනවා, හම ගහනවා. මේ ගව දෙන හම අයින් කරලා හම ගහලා අතෑරියට පස්සේ මේ ගව දෙන ඕන එලිමහනට දුවන් යනවා. එලිමහනට ගියාට පස්සේ අර එලිමහන ඇසුරු කරගෙන ඉන්න සත්වයන් මේ ගව දෙනව කන්න පටන් ගන්නවා. එතකොට මේ ගව දෙන ඔන්න යනවා ගහක් හෙවනකට, නැත්නම් බිත්තියක් අයිනට. එතකොට මොකද වෙන්නේ? අර ගහ ඇසුරු කරගෙන බිත්තිය ඇසුරු කරගෙන ඉන්න සත්වයන් අර ගව දෙනව කන්න පටන් ගන්නවා. ඇයි? හේතුව හම අයින් කරලා තියෙන නිසා. දැන් බේරෙන්න බැරි තැන දුවන් ගිහලා වතුරකට බහිනවා. මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්වයන් අර ගව දෙනව කන්න පටන් ගන්නවා. එතකොට ඒ ගව දෙනට බේරෙන්න තැනක් තියනවද? නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්පර්ශ ආහාරයත් ඔන්න ඔය විදිහට තේරුම් ගත යුතුයි. දැන් බලන්න පින්නතුනි, දැන් ස්පර්ශ ආහාරය මුල් කරගෙන නැවත උපතකට උවමනා කරන දේ සකස් වෙනවා කියලා අපිට මේ ස්පර්ශය නතර කරන්න ක්‍රමයක් තියෙනවද? ඒ කියන්නේ අපේ උවමනාවෙන් හා අපි රූප බලන්නේ, ශබ්ද අහන්නේ නැහැ කියලා ස්පර්ශය වළක්වන ක්‍රමයක් නැහැ. තියෙන එක ක්‍රමය ස්පර්ශය අවබෝධ කරන එකයි. එතකොට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්පර්ශ ආහාරය කොහොමද තේරුම් ගත යුත්තේ? හම ගැසූ ගව දෙනක් වගේ. එතකොට හම ගහපු ගව දෙනට පැනලා ගිහිලා බේරෙන තැනක් නැහැ. ඒ වගේ තමයි ස්පර්ශය අවබෝධ නොකොට මේ ස්පර්ශ ආහාරයෙන් සසර ගමන සකස් වෙන එක නතර කරන්න විදිහකුත් නැහැ. එතකොට ස්පර්ශ ආහාරය කොහොමද තේරුම් ගත යුත්තේ, අවබෝධ කර යුත්තේ? හම ගැසූ ගව දෙනක් වගේ කියලයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ ස්පර්ශ ආහාරය පිරිසිඳ දැක්කොත්, අවබෝධ කළොත්, ආන් ඒ කෙනා තිස්සෝ වේදනා පරිඥාතා හොන්ති. ඒ කෙනා සැපදු කුපේක්ෂා කියන ත්‍රිවිධ වේදනාවන් අවබෝධ කළා වෙනවා. කොහොමද වෙන්නේ? ස්පර්ශයේ මුල් කරගෙනයි සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම කියන විඳීම් තුන හටගන්නේ. එතකොට කෙනෙක් ස්පර්ශය අවබෝධ කළොත් ඒ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් තුන අවබෝධ කළා වෙනවා. එතකොට යම් කෙනෙක් මේ සැප දුක් උපේක්ෂා විඳීම අවබෝධ කළොත් බුදුරජාණන් වහන්සේ වදාළ ආංගේ ආර්ය ශ්‍රාවකයාට නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි. ඉදිරියට කළ යුතු දෙයක් නැතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ ඉදිරියට නිවන් මගේ කළ යුතු දෙයක් නැති වෙන්නේ කාටද? රහතන් වහන්සේට. එතකොට ස්පර්ශ ආහාරය අවබෝධ කළොත් ත්‍රිවිධ වේදනාවන් අවබෝධ කළා වෙනවා. ත්‍රිවිධ වේදනාව අවබෝධ කළොත් ඒ කෙනා අරහත්ත්වයටපත් වෙනවා. එතකොට බලන්න පින්නතුනි, යම් කෙනෙක් ස්පර්ශ ආහාරය අවබෝධ කළොත් ඒ කෙනා අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ස්පර්ශ ආහාරය කොයි විදිහට තේරුම් ගත යුතුයි කියලාද? හම ගැසූ ගව දෙනක් වගේ කියලා තේරුම් ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි කියලා. ඒ තමයි පින්නතුනි දෙවෙනි ආහාරය. පළවෙනි එක තමයි කබලීකාර ආහාරය, දෙවෙනි එක ස්පර්ශ ආහාරය, තුන්වෙනි ආහාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතන ආහාරය. දැන් පින්නතුනි බලන්න, අපි ඇහින් රූප බලලා චේතනා පහළ කරනවා. ඒ කියන්නේ අපි ආපහු සිතුවිලි හිතනවානේ ඒ රූපය ගැන නැවත නැවත. ඒ වගේ අපි කනින් ශබ්ද අහලා චේතනා පහළ කරනවා. ඊළඟට ගඳ සුවඳ දැනගෙන ඒ ගැන චේතනා පහළ කරනවා. දිවට දැනෙන රසය ගැන අපි රස විඳලා චේතනා පහළ කරනවා. කයට පහස දැනෙද්දි පහස ගැන චේතනා පහළ කරනවා. ඊළඟට සිතට සිතිවිලි හිතෙද්දි අපි ඒ සිතිවිලි ගැන ආපහු චේතනා පහළ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මනෝ සංචේතනාව, දැන් රූප දැකලා චේතනා පහළ කරද්දී ඒකට කියනවා රූප සංචේතන. ශබ්ද අහලා චේතනා පහළ කරද්දී ඒකට කියනවා ශබ්ද සංචේතන. ගඳ සුවඳ දැනගෙන චේතනා පහළ කරද්දී කියනවා ගන්ධ සංචේතන.
රසය ගැන චේතනා පහළ කරද්දී කියනවා රස සංචේතනා. පහස ගැන චේතනා පහළ කරද්දී කියනවා පොට්ටබ්බ සංචේතනා. ඊළඟට මනසට සිතෙන අරමුණු ගැන චේතනා පහළ කරද්දී එකට කියනවා මනෝ සංචේතනා, නැත්තම් ධම්ම සංචේතනා. එතකොට මෙන්න මේ මනෝ සංචේතනාව, මනසින් චේතනා පහළ කිරීම බුදුරජාණන් වහන්සේ වදාලා ආහාරයක් බවට පත් වෙනවා. උපන් සත්වයාටත්, උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයාටත්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මනෝ සංචේතන ආහාරය තේරුම් ගත යුත්තේ මෙන්න මේ විදිහටයි කියලා උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා. ගැඹුරු ගිනි අඟුරු වලක් තියෙනවා. මේ ගිනි අඟුරු වලේ ගිනි දළු නැහැ. නමුත් රතුපාට ගිනි අඟුරු වලින් පිරීලා තියෙන්නේ. එතකොට මේ ගිනි අඟුරු වල ළඟට සැප කැමති මිනිස්සෙක් එනවා. එතකොට මොකද කරන්නේ? එතකොට මොකද වෙන්නේ? එතන ඉන්නවා තව මිනිස්සු දෙන්නෙක් ඉඳලා අර සැප කැමති මිනිස්සයාගේ අත් දෙකනුයි කකුල් දෙකනුයි අල්ලලා අර ගිනි අඟුරු වලට දාන්න හදනවා. එතකොට අර සැප කැමති මිනිස්සයා මොකද කරන්නේ? හැම වෙලෙම උත්සාහ කරන්නේ ඒකෙන් බේරෙන්න, ඒකෙන් මිදෙන්නයි. ඇයි හේතුව? අර ගිනි අඟුරු වලට වැටුනොත් එක්කොත් මැරෙනවා, එක්කොත් මාරාන්තික දුකකට පත් වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනෝ සංචේතන ආහාරය තේරුම් ගත යුත්තේ ඔය ගිනි අඟුරු වල වගේ කියලයි. දැන් බලන්න පින්නතුනි, මනෝ සංචේතනාව, මනසින් චේතනා පහළ කිරීම කියන්නේ තනිකර මොකටද? කර්මයටනේ. දැන් අපි චේතනා පහළ කරලා සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙද්දී මොකක්ද ඒ තුළ රැස් වෙන්නේ? ඕ, නැවත උපතකට උවමනා කරන දේ සකස් වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපන් සත්වයාටත්, උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයාටත් උපකාරය පිණිස ආහාරයක් බවට පත්වෙන දෙයක් තමයි මනෝ සංචේතන ආහාරය. ඒක තමයි තුන්වෙනි ආහාරය. හතරවෙනි ආහාරය බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා විඤ්ඤාණ ආහාරය වශයෙන්. දැන් මනෝ සංචේතන ආහාරය කෙනෙක් අවබෝධ කළොත්, ප්‍රත්‍යක්ෂ කළොත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒකෙනා තිස්සෝ තණ්හා පරිඤ්ඤාතා, ඒකෙනා ත්‍රිවිධ තණ්හාවම අවබෝධ කළා වෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවම අවබෝධ කළා වෙනවා. මේ ත්‍රිවිධ තණ්හාව පිරිසිඳ දැක්කොත් ආන් ඒකෙනා බුදුරජාණන් වහන්සේ වදාළා ඒකෙනාට නැවත ඉදිරියට කළ යුතු දෙයක් නැහැ. මොකද ත්‍රිවිධ තණ්හාව පිරිසිඳ දැක්කොත්, ප්‍රහාණය කළොත් ඒකෙනා අරහත්වයට පත් වෙනවා. එතකොට මනෝ සංචේතන ආහාරයේ ළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කළ දෙනවා විඤ්ඤාණ ආහාරය ගැන. දැන් පින්නතුනි, විඤ්ඤාණය කියලා බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඤාණන්ති උච්චති. දැනගන්නවා, දැනගන්නවා කියන අර්ථයෙනුයි විඤ්ඤාණය කියන්නේ. එතකොට දැන් ඇහින් රූප දැනගන්නවා. එතකොට ඒ ඇසින් රූප දැනගැනීමේ ස්වභාවයට කියනවා ඇසේ හටගන්න විඤ්ඤාණය කියලා. දැන් ඔන්න ඇස තියෙනවා, ඇස ඉස්සරහට රූපයක් පේන තියෙනවා. එතකොට ඇසේ විඤ්ඤාණය හට අරගෙන, ඒ කියන්නේ ඇසේ දැනගැනීම හට ගන්නවා. එතකොට ඇසින් රූපේ දැනගන්නවා. එතකොට ඒ දැනගැනීමට කියනවා ඇසේ විඤ්ඤාණය, නැත්තම් චක්කු විඤ්ඤාණය කියලා. එතකොට එහෙමනම් විඤ්ඤාණය කියන්නේ මොකටද? දැනගැනීමට. දැන් කනේ විඤ්ඤාණය හට ගන්නවා. කනින් ශබ්දය දැනගන්නවා. ඒකට කියනවා සෝත විඤ්ඤාණය කියලා. ඊළඟට නාසයේ විඤ්ඤාණය හට ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. ඒකට කියනවා ගහන විඤ්ඤාණය. ඊළඟට දිවෙන් රසය දැනගන්නවා. එතකොට ඒ විඤ්ඤාණයට කියනවා ජීවහා විඤ්ඤාණය. ඊළඟට කයින් පහස දැනගන්නවා. එතකොට කයි හට ගන්න, එතකොට කාය විඤ්ඤාණය. මනසින් අරමුණු දැනගන්නවා. එතකොට ඒ දැනගැනීමට කියනවා මනෝ විඤ්ඤාණය. එතකොට පින්නතුනි, බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විඤ්ඤාණය හරියට දැන් ඔන්න ගින්දර උපද්දවන ක්‍රම තියෙනවා. දැන් තනකොළ ටිකක් අරගෙන ගින්දර උපද්දව තැහැකි. එතකොට ඒ ගින්දරට කියන්නේ මොකක් කියලාද? තනකොළ ගින්න. දර ටිකක් එක්කහුව කළා ගින්දර පත්තු කරන්න පුළුවන්. ඒකට කියනවා දරගින්න. කොළ අතු ටිකක් එකතු කරලා ගින්දර උපද්දවන්න පුළුවන්. ඒකට කියනවා කොළ අතු ගින්න.
ඊළඟට වේලිච්ච ගොමවලින් ගින්දර උපද්වන්න පුළුවන්. එකට කියනවා ගොම ගින්න කියලා. එතකොට නමුත් ඒ ගින්න හටගන්න උපකාර වෙච්චි දේමුල් කරගෙන ගින්න හැඳුන්වාට නමුත් එතන තියෙන එකම ගින්දරක්. ඒ වගේ තමයි මේ ආයතන හයේ විඤ්ඤාණේ හටගන්නවා. ඒ හටගන්න විඤ්ඤාණේ තියෙන එකම ස්වභාවය තමයි මොකද්ද? දැන ගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඤ්ඤාණය ආහාරයක් බවට පත් වෙනවා. මොකටද? උපන් සත්වයාගේ පැවැත්මටත් උපතක් බලාපොරොත්තුෙන් සිටින සත්වයාට අනුග්‍රහ පිණිසත්. දවසක් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අසා සිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ විඤ්ඤාණ ආහාරේ කවුද අනුභව කරන්නේ? මෝලිය පග්ගුණකින් ස්වාමීන් වහන්සේ අහන්න ගිහිල්ලා මේ විඤ්ඤාණ ආහාරේ කවුද අනුභව කරන්නේ? බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කළා, මෝලිය පග්ගුණ මම දේශනා කරලා නැහැ විඤ්ඤාණ ආහාරය කෙනෙක් අනුභව කරනවා කියලා. ඒ විදිහට දේශනා කරලා නැති මගෙන් ওই ප්‍රශ්නේ අහනක ගැළපෙන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. ওই ප්‍රශ්නේ ඇසිය යුත්තේ ওই විදිහට නෙමෙයි. විඤ්ඤාණය කුමක් පිණිසද ආහාරයක් බවට පත් වෙන්නේ? ආන් ඒ ප්‍රශ්නේ ඇහුවොත් ඒකට තියෙන උත්තරේ තමයි විඤ්ඤාණය ආහාරයක් බවට පත් වෙන්නේ නැවත උපතක් පිණිසයි. නැවත උපතක් පිණිසයි විඤ්ඤාණය ආහාරයක් බවට පත් වෙන්නේ. දැන් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් මුලින්ම සත්වයේක මෞකුසක හෝ බිත්තරයක් ඇතුළේ හෝ තෙත් පරිසරයක හෝ ඕපපාතික හෝ උපදිද්දී ඕ මුලින්ම විඤ්ඤාණය තමයි හටගන්නේ. එතකොට එහෙමනම් ඒ විඤ්ඤාණය තමයි උපකාර වෙන්නේ. විඤ්ඤාණේ උපකාර වෙන්නේ මොකටද? එතකොට උපතක් පිණිස. එතකොට මේ විඤ්ඤාණ ආහාරයේ බුදුරජාණන් වහන්සේ උපමා කළා, ඔන්න එක දරුණු හොරෙක් රාජපුරුෂයෝ විසින් අල්ලගෙන රජතුමා හමුවට ඉදිරිපත් කරනවා. මහරජතුමනි, මේ ඉන්නේ දරුණු හොරෙක්, ඔබ කැමති දඬුවමක් දෙන්න කියලා. එතකොට අර රජතුමා නියම කරන උදේවරුවේ සැත් පහරවල් යකඩු උල් පහරවල් 100ක් අයින්න. දවල් කාලේ රජුරුවන්ට මතක් වෙන අර හොරාගෙන අහනවා, තාම ජීවත් වෙලා ඉන්නවද? ජීවත් වෙලා ඉන්නවා කියපුවම කියනවා, එහෙනම් දවාලටත් යකඩු උල් පහරවල් 100ක් අයින්න. හැන්දෑවටත් යකඩු උල් පහරවල් 100ක් අයින්න කියනවා. එතකොට අර සොරා යකඩු උල් පහරවල් 300කින් දරුණු දුක් විඳී දරුණු වේදනාවක් ලබනවා. බුදුරජාණන් වහන්සේ උපමා කළ දේශනා කරනවා, මේ විඤ්ඤාණ ආහාරයේ තේරුම් ගත යුත්තේ අර සොරා යකඩුල් පහරවල් වලින් ඇණුම් කනවා වගේ කියලයි. මොකද මේ විඤ්ඤාණ ආහාරය තුලිනුත් නැවත උපතක් මුල් කරගෙන මේ සසර ගමන, මේ දුක සම්පූර්ණයෙන්ම සකස් කරලා දෙන නිසා. එතකොට යම් කෙනෙක් විඤ්ඤාණ ආහාරය ওই විදිහට අවබෝධ කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒකෙනා නාම රූපං පරිඤ්ඤාතං හෝති. නාම රූප අවබෝධ කරගන්නවා. දැන් විඤ්ඤාණය හටගන්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක් කියලාද? නාම රූප. නාම රූප පත්‍ය විඤ්ඤාණං. නාම රූප හේතු කරගෙනයි විඤ්ඤාණය හටගන්නේ. එතකොට යම් කෙනෙක් නාම රූප අවබෝධ කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා, ඒකේ නාටත් ඉදිරියේ කළ යුතු දෙයක් නැහැ. මොකද එයත් අරහත්ත්වයට පත් වෙන නිසා. එතකොට බලන්න පින්නතුනේ, ආහාර වර්ග හතරයි. කබලීකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. එතකොට කබලීකාර ආහාරය බුදුරජාණන් වහන්සේ උපමා කළේ කුමකටද? ඕ කාන්තාරයෙන් එතර වෙද්දි පුත්‍ර මාසය අනුභව කරනවා වගේ කියලයි. ස්පර්ශ ආහාරය උන්වහන්සේ උපමා කළේ කුමකටද? හම ගැසූ ගව දෙනකටයි. ඊළඟට මනෝ සංචේතන ආහාරය කුමකටද උපමා කළේ? අර දරුණු ගිනි අඟුරු වලටයි. විඥාන ආහාරය උපමා කළේ අර සොරා සැත් පහරවල් වලින් ඇනුම් කනවා වගේ කියලයි. එතකොට යම් කෙනෙක් ඔන්න ඔය විදිහට මේ ආහාර හතර අවබෝධ කළොත් ආන් ඒ කෙනාට තමයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ ආහාර අවබෝධ කරගන්න තියෙන මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ ආහාර වර්ග ගැන කබලීකාරේ භික්කවේ ආහාරේ අත්තිරාගෝ. කබලීකාර ආහාරය ගැන රාගය තිබුණොත්. අත්ති නන්දි කැමැත්ත තිබුණොත්. අත්ති තන්හා තන්හාාව තිබුණොත්. මොකද වෙන්නේ පතිට්ටිතන් තත්ත විඤ්ඥානං. එතන විඤ්ඥානය පිහිටනවා. දැන් අපි ආහාරයට ගන්න කබලීකාර ආහාරය ගැන කැමැත්ත තන්නාව තිබුණුත් එහෙම චන්දය තිබුණුත් මොකද වෙන්නේ එතන විඤ්ඥානය පිහිටනවා. පිහිටලා විරුල්හං වැඩෙන්න ගන්නවා. එතකට මොකද වෙන්නේ යත්ත පතිට්ටිතං විඤ්ඥානං විරුල්හං යම් තැනක විඤ්ඥානය පිහිටා වැඩෙන්න ගන්නවද මොකද වෙන්නේ ආන එතන නාමරූපස් අවක්කන්ති. එතන නාමරූපය බැහැගන්නවා. එතකොට බලන්න පින්වත්නි දැන් විඤ්ඤාණය බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ පැලවෙන දෙයක් වගේ කියලයි. දැන් බීජයක් පොළවේ හිටපුවම මොකද වෙන්නේ? ඒක පැලවෙලා ලොකු වෙනවා. එතකොට දැන් මේ ආහාරය ගැන චන්දරාගය තිබුණොත් මොකද වෙන්නේ? දැන් විඤ්ඤාණයට පිහිටන්න තැනක් තියෙනවා. විඤ්ඤාණය නැමැති බීජය පිහිටනවා. පිහිටලා ඔන්න දලු දාලා වැඩෙන්න ගන්නවා. එතකොට විඤ්ඤාණය පිහිටලා වැඩෙනවා කියලා කියන්නේ එතන මොකද්ද බැහැගන්නේ? දැන් විඤ්ඤාණය පවතින නාම රූප හේතු වෙන්නේ. නාම රූපයි බැසගන්නේ. යම් තැනක නාම රූප බැසගන්නවද අත්ති තත්ත සංඛාරාණං වුද්ධි. එතන සංඛාරයන්ගේ වර්ධනය වීමක් දකින්න ලැබෙනවා. සංඛාර කියලා කියන්නේ පංචඋපාදානස්කන්ධයට. පංචඋපාදානස්කන්ධී වර්ධනයක් දකින්න ලැබෙනවා. දැන් නාම රූප යම් තැනක බැහැගෙන විඥානයේ වර්ධනය වෙනවා කියලා කියන්නේ එතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචඋපාදානස්කන්ධය එතන වැඩෙනවා. යම් තැනක සංඛාරයන්ගේ පංචඋපාදානස්කන්ධයේ පැවැත්මක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති තත්ත ආයතින් පුනබ්බවා නිබ්බත්ති. එතන නැවත උපතකට උවමනා කරන දේ සකස් වෙනවා. එතන මොකද වෙන්නේ? නැවත උපත ලබමින් මේ සසර ගමන යන්න උවමනා කරන දේ සකස් වෙනවා. එතකොට යම් විදිහකින් නැවත නැවත උපදින්න වුණොත් ඒ උපදින හැම තැනකම තියෙනවා මොකද්ද? වයසට යාම තියෙනවා. ලෙඩවීම තියෙනවා. මරණයට පත්වීම තියෙනවා. හඬන්න වැළපෙන ශෝක කරන අවස්ථාවල් යෙදෙනවා. දැන් මේ ජීවිතේදිම ওই ටික නැද්ද? වයසට යන්න, ලෙඩ වෙන්න, මරණයට පත්වෙන්න, ශෝක වැළපීම් දුක් දුම්නස්, අපි කැමති ප්‍රියමනාපයකින් වෙන් වෙන්න, අප්‍රිය අය සමග එකතු වීම කියන මේ හැම දුකක්ම උරුම වෙලා තියෙනවා. එතකොට කබලීකාර ආහාරය ගැන කැමැත්ත තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? එතන විඥානය පිහිටලා වැඩෙන්න ගන්නවා. එතන විඥානය පිහිටද්දී නාම රූප බැසගෙන මොකද වෙන්නේ? පංචඋපාදානස්කන්ධයේ වර්ධනය වෙද්දී නැවත උපතකට උවමනා කරන පරිසරය සකස් වෙනවා. නැවත උපදින්න වුණොත් මොකද වෙන්නේ? ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුරුම වෙනවා. එතකොට කබලීකාර ආහාරය වගේම ඊළඟට ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන ආහාර වර්ග හතර ගැනම චන්දරාගය කැමැත්ත තිබුණොත් මොකද වෙන්නේ? නැවත උපතකට උවමනා කරන පරිසරය සකස් වෙනවා. ඒ පරිසරයේ සකස් වීම බුදුරජාණන් වහන්සේ උපමා කළේ එක සිත්තරෙක් විවිධ පාට වර්ග අරගෙන බිත්තියක හරි ඉඩකඩ තියෙන තැනක අඳිනවා, සිත්තම් කරනවා පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ රූපයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ආන් ඒ වගේ තමයි කියනවා. මේ ආහාර වර්ග හතර ගැන චන්දරාගයේ තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? ඒ තණ්හාව මුල් කරගෙන නැවත උපතක් තුලින් පුරුෂයෙකෝ ස්ත්‍රියක් සකස් වෙනවා. ඒ සකස් වීම තුලම මොකද වෙන්නේ? ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උරුම වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම් විදිහකින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනයේ කොට මේ ආහාර හතර ගැන තියෙන තණ්හාව ප්‍රහාණය කළොත්, ඒ කැමැත්ත ප්‍රහාණය කළොත්, රාගය ප්‍රහාණය කළ දැම්මොත් මොකද වෙන්නේ? ඒ කෙනාගේ විඤ්ඤාණය පිහිටන්න තැනක් තියෙනවද එතකොට? නෑ. ආහාර හතර එතන නැත්නම් විඤ්ඤාණය පිහිටන්න තැනක් නෑ. විඤ්ඤාණය පිහිටන්නේ නැත්නම් නාම රූප බැහැගන්නවද? නෑ. නාම රූප බැසගන්නේ නැත්නම් එතන පංචඋපාදානස්කන්ධේ වර්ධනයක් සිදු වෙන්නේ නෑ.
පංචුපාදානස්කන්දේ වර්ධනයක් සිදුවෙන් නැත්නම් එතන නැවත උපතක් සකස් වෙන්නේ නැහැ. නැවත නැවත මේ සසර ගමන සකස් වෙන්නේ නැහැ. නැවත උපතක් තුලින් මේ සසර ගමන සකස් වෙන්නේ නැත්නම් එතන වයසට යාමක් නැහැ. එතන ලෙඩවීමක් නැහැ. එතන මරණයට පත්වීමක් නැහැ. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් නැහැ. එතකොට ඒ කෙනා සියලු දුකෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේක උපමා කළා ඔන්න නිවසක් තියෙනවා. උදේ පාන්දරට ඉර පායගෙන එද්දී අර නිවසේ නැගෙනහිර පැත්තේ ජනේලකින් ඉර එළිය ගේ ඇතුළට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ අසා සිටියා ඒ ඉර එළිය කොහෙටද වැටෙන්නේ. එතකොට එතන හිටපු ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ ඔය ගේ ඇතුළේ අනිත් පැත්තේ තියෙන බිත්තියට. එතන බිත්තියක් තිබුණේ නැත්නම් කොහෙටද වැටෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා භාග්‍යතුන් වහන්සේ මේ පොළොවට. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවක් තිබුණේ නැත්නම් එතන. එහෙමනම් ඉතින් එතන වතුරනේ තියෙන්න ඕනි. ඒ වතුරට තමයි එහෙනම් ඒ ඉරේලිය වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එතන ඉරේලිය වැටෙන්න වතුරකුත් තිබුණ නැත්නම් මොකද වෙන්නේ? ඔව් ඒ ඉරේලිය පිහිටන්න තැනක් නැහැ. ඒ ඉරේලිය ජනේලෙන් ඇතුළට වැටෙන ඉරේලිය ඔව් පතිත වෙන්න පිහිටන්න තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න ඔය වගේමයි කබලීකාර ආහාරය ගැන, ස්පර්ශ ආහාරය ගැන, මනෝ සංචේතන ආහාරය ගැන, විඥාන ආහාරය ගැන තියෙන චන්දරාගය, කැමැත්ත, තණ්හාව ප්‍රහාණය කරලා දැම්මොත්, නිරුද්ධ කරලා දැම්මොත් අන්න ඒ කෙනාගේ විඥානේ පිහිටන්න තැනක් නැතුව යනවා. විඥානේ පිහිටන් නැති වෙනකොට නාම රූප බැස ගන්න තැනක් නැතුව යනවා. නාම රූප බැස ගන්නෑ. නාම රූප බැස ගන්න නැති වෙනකොට ඔව් සංඛාරයන්ගේ වර්ධනයක්, පංචඋපාදානස්කන්ධේ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. පංචඋපාදානස්කන්ධේ වර්ධනයක් සිදු වෙන්නේ නැත්නම් නැවත උපතකට උවමනා කරන පරිසරය සකස් වෙන්නේ නැහැ. නැවත මේ සසර ගමන සකස් වෙන්නේ නැහැ. නැවත උපත සසර ගමන සකස් වෙන්නේ නැත්නම් එතන නැවත වයසට යාමක් නැහැ. නැවත ලෙඩවීමක් නැහැ. මරණයට පත්වීමක් නැහැ. ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් කිසිවක් එතන නැහැ. ඒ කෙනාට සියලු දුකෙන් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ ආහාර වර්ග හතර ගැන. එතකොට ඒ ආහාර වර්ග හතර අවබෝධ කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ආහාර වර්ග හතර අවබෝධ කරගත යුත්තේ කබලීකාර ආහාරය පුත්‍ර මාංශය වගේ කියලයි. ස්පර්ශ ආහාරය හැම ගැසූ ගව දෙනක් වගේ කියලයි. මනෝ සංචේතන ආහාරය ගිනි අඟුරු වලක් වගේ කියලයි. විඥාන ආහාරය ඔව් අර යකඩ උල් පහරවල් වලින් ඇනුම් කනවා වගේ කියලයි. මේ විදිහට මේ ආහාර වර්ග අවබෝධ කරගෙන ඒ ගැන තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න, චන්ද්‍රාගය ප්‍රහාණය කරන්න මාර්ගයක් පවතිනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙලා සම්මා සමාධියෙන් අවසන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා මේ ආහාර වර්ග හතර ගැන තියෙන චන්දරාගය, තණ්හාව ප්‍රහාණය කළ දැම්මොත් ඒ කෙනා තුළ නැවත උපතකට උවමනා කරන පරිසරය සකස් වෙන්නේ නැහැ. නැවත උපතක් සකස් වෙන්නේ නැත්නම් එතන ඒ කෙනාට නැවත උපතකට උවමනා කරන පරිසරය සකස් වෙන්නේ නැත්නම් ඒ කෙනා නැවත උපතක් ලබන්නේ නැහැ. එතකොට උපතක් ලබන්නේ නැත්නම් ඒ කෙනා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සියලු දුකින් ඒ කෙනා නිදහස් වෙනවා. ඉතින් එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත මේ අත්තිරාග සූත්‍ර දේශනාව අප හැම දිනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය, අප ඉගෙන ගත්ත මේ ශ්‍රී සද්ධර්මය මේ කබලීකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන ආහාර වර්ග ගැන තියෙන චන්දරාගයේ දුරුකොට, තණ්හාව ප්‍රහාණය කොට, ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙලා ලබන නිවන සාක්ෂාත් කරගන්න උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.